කෝණිවට වඩා අපිට කරදරයක් වෙනකොට විශේෂයෙන්ම රැකියා ස්ථානවල මගතොටේදී මේ ඕනම තැනකදී අපි කතාවටත් වගේ කියනවනේ අපෝ එයානම් හරි වාතයක් වාතයක් කියන්නේ කරදරයක්ද ඇත්තෙම මේ වාතය හොඳට නරකට දෙකටම හිටින්න පුළුවන් මහලු වී අයට විතරක් ඇති වෙයි කියලා හිතුවත් වර්තමාන සමාජීය ගැටලුත් එක්ක බාල තරුණ අයත් එකසේ මුහුණ දෙන ගත සිත අවුලන ඇවිලින්න වාත රෝග ගැනයි වෙද ගෙදර අද අපේ කතා බහ ජීවීන්ගේ උපත්තිය පැවැත්ම විනාශය යන කාරණා තුනටම පොදු වෙන එක්තරා හේතුවක් තිබෙනවා. ඒ තමයි වාතය. සත්වයාගේ ආයුෂය, බලය, ශරීරය දරා ගැනීම වගේම මේ මුළු මහත් ලෝකයම වෙන්නේ වායුව. අධිපතිත්වය දරන්නේ වායුව. හොඳට ඉන්නකන් හොඳයි. හැබැයි කෝප වුණොත් භයානකයි. ටිකක් විතර ප්‍රහේලිකාවක් වගේ ඔබට දැනෙනවා ඇති. ඉතින් මේ කාරණාව විසඳගන්න බොහොම දක්ෂ පාරම්පරික වෛද්‍යවරයෙක් අද අපි වෙද ගෙදරට කැඳවගෙන ආවා. ඔහු මල්වානේ වල්ගම වෙද පරම්පරාව, කැටවල මුල්ල වෙද පරම්පරාවත් නියෝජනය කරන පාරම්පරික වෛද්‍ය රුවන් සාගර දහනායක වෛද්‍යතුමා. අයිබර්න් ඔබතුමාට. ඉතින් වෛද්‍යතුමනි, ඔබතුමා අපේ වෙද ගෙදරට නුහුරුණු පුරුදු අමුත්තෙක් නොවේ. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? ඔව් මහේෂා, ඇත්තටම පසුගිය කාලය තුළ අපි කතා කරද්දී මාතෘකා කීපයක් එක්ක වෙද ගෙදරට අපි මම සම්බන්ධ වුණා. වෙද ගෙදරට ඒ හින්දා මම අමුත්තෙක් නෙවෙයි. ඇත්තටම ගෙවිච්ච කාලය ගැන කතා කරද්දී, ගෙවුණු කාලය තුළ අපි ලැබපු අත්දැකීම් ගැන හිතද්දී, විශේෂයෙන් කොවිඩ් තත්ත්වත් එක්ක අපිට එකතු වෙච්ච බොහෝ අත්දැකීම් රාශියක් තියෙනවා. විශේෂයෙන් අපිත් එක්ක ගෙවෙන සමාජයේ හීන වෙච්ච ප්‍රතිශක්තිකරණය ගොඩනගන්න අපිට දැඩි වෙහෙසක් ගන්න සිද්ධ වුණා. ඒ වෙහෙස උදේ දවල්ද රාත්‍රීද කියලා කාලයක් වෙලාවක් නැතුව ගෙවිච්ච පරිසරයක් එක්ක ගෙවිලා දැන් ඒකේ එක්තරා නිමේෂ එක්තරා විරාමයකට ඇවිල්ලා දැන් ඒ පසුගිය දවස්වල කොවිඩ් නිසා කොවිඩ් තුලින් නිර්මාණය වෙච්ච පශ්චාත් කොවිඩ් ලක්ෂණවලට උත්තර හොයන්න වෙච්ච අලුත් පරිසරයක් එක්ක දැන් මේ දවස්වල කටයුතු කරමින් ඉන්නවා. අදුෂ්ට පවන පිරිසුදු වාතය ශරීරෙත් ලෝකෙත් පැවැත්මට හේතු වෙන වේලේ දුෂ්ට පවන අපිරිසුදු වාතය ශරීරෙත් ලෝකෙත් විපතට හේතු වෙනවා. වාත පිත කප ත්‍රිදෝෂෙන් වාතය ප්‍රධාන වෙන්නේ කොහොමද වෛද්‍යතුමනි? ඒ වගේම මේ වාතය ලෙඩ රෝග ගණනාවකට හේතු වෙනවා. ඒ ඇයි? ඇත්තම මොනවද මේ වාත රෝග? ඔව් මහේෂා, ඇත්තටම වාත රෝග ගැන කතා කරන්න පිවිසෙනකොට අපිට අර කිව්ව වගේ ත්‍රිදෝෂය අමතක කරන්න බෑ. වාත පිත්ත කප කියලා කිව්ව වගේ ඒ දෝෂයන් ආශ්‍රිතව හැදිච්ච රෝග පරාසයකුත් තියෙනවා. විශේෂයෙන් සෙම් රෝග 20කුත් පිත්‍රෝග 40කුත් වාතරෝග 80කුත් ඔබ අදහස් කරන සාමාන්‍ය අපි කතා කරන ආයුර්වේද මතානුකූලව අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. කොහොම වුණත් ඒ වර්ගීකරණය තුළ එහෙම රෝග ගණනාවක් දකිද්දී ජීවිතයේ කාල පරිච්ඡේදයන් අනුව ළමා කාලයේ තුළ වැඩිපුර සෙම් රෝග බහුලතාවයකුත් තරුණ කාලයේ තුළ පිත්‍රෝග බහුලතාවයකුත් වයස්සට එද්දී වාතය රෝග වැඩි හරියක් අපිව ආක්‍රමණය කරන බවකුත් අපිට ශේෂ්ත්‍රය අධ්‍යක්ෂීම් තුලින් තහවුරු වෙනවා.
වෛද්‍යතුමනි, ඔබතුමා සඳහන් කළ වයස්ගත වීමත් එක්කම මේ වාතාමාරු වැඩි වෙන බවට. ඒ වගේම තමයි වෛද්‍යවරු බොහෝ විට උපදෙස් දෙනවා සීතල වතුර නාන්න එපා. ඒ වගේම රැට කොස් දෙල් වගේ දේවල් කන්න එපා. මේ ඇයි? ඇත්තෙම මොනවද මේ වාත රෝග වලට බලපාන හේතු? ඔව් මහේෂා, වාත රෝග බලපාන මූලික හේතු අතර මූලික අර මම මුලින් කිව්වා වගේ වයස්ගත වීමත් එක්ක ඇතිවෙන මූලික තත්ත්ව අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා. ඒ වයස්ගත වීමත් එක්ක ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව මේ වාත රෝග අපි ආක්‍රමණය කරත් විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය වයස්ගත වීමත් සමග වෙන වෙනස් වීම එක්කත් මේ වාත රෝග වැඩිවීමක් අපිට සාමාන්‍ය සමාජයේ දකින්න තියෙනවා. ඊට අමතරව අර ඔබ කිව්වා වගේ අර සීත පරිසරවල මේකේ තියෙන වාතයේ තියෙන වාත රෝගවල තියෙන මේ නයිසර්ගික වාතයේ තියෙන මේ ගුණයක් එක බලද්දී සීත ගුණයේ තියෙන සමහර ආහාර වැඩිපුර වැළඳුවොත් වැඩිපුර ආහාරයට ගත්තොත් වාත කෝපකාරී ස්වරූප මතුවෙනවා. විශේෂයෙන් අර කිව්වා වගේ කොස් පොලොස් වරකවැල කොස්සට වම්බටු මෑකරල් වගේ ආහාරත් ප්‍රධාන වශයෙන් අර ඔබතුමිය කිව්ව විදිහේ වෙනස්කම් ඇතිකරන්න හේතු වෙනවා. ඊට අමතරව විශේෂයෙන් නෑම සිසිල් දිය වැටීම සිසිල් සුළං වැදීම ඊට අමතරව වැහි වතුර වැටීම තුලින් අපේ තියෙන වාත රෝග ටිකක් වැඩි වෙන තත්ත්ව තියෙනවා. විශේෂයෙන් රාත්‍රී කාලයේදී සාමාන්‍යයෙන් අපිට දකින්න තියෙන ඒ සීත ගුණය වෙනස් වීමත් තුළ මේ වාත කෝපය වැඩි වෙනවා. ඒ නිසා අපේ දෛනික ක්‍රියාවලිය තුලත් හවස් වරුව නැත්තම් රාත්‍රී කාලය මිනිසුන්ට වාත රෝග දැනෙන්න පටන් ගන්නවා. වැඩියෙන් රිදෙන්න පටන් ගන්නවා, වැඩියෙන් වේදනාවක් නැති කරනවා, වැඩියෙන් ඒ කියන රෝග ලක්ෂණ වැඩි හරියක් රාත්‍රී කාලයේදී මතුවෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රධාන වශයෙන් මේ වාත රෝග වල තියෙන විශේෂ ලක්ෂණයක්. අපිට නිතරම ඇහෙනවා අපේ වැඩිහිටියෝ එම්මක් වගේ ඇවිලිල්ලක්ද කොහෙද, මට ඇඟට හරි අමාරුයි, වාතයක්ද කොහෙද, මේ වගේ තමන්ගේ ශරීරයට දැනෙන වේදනාවන් අපහසුවන් විස්තර කරනවා. ඇත්තෙම වෛද්‍යතුමනි, මේ වාත රෝගවල දැක්කට ලැබෙන පොදු ලක්ෂණ මොනවද? ඔව් මහේෂා, වාත රෝගවල අඳුර ගන්න පුළුවන් මූලික ලක්ෂණවල වේදනාව ප්‍රධානයි. ඊට අමතරව සමහර වෙලාවල්වලට ඉදිමුම් ස්වරූපයකුත් ඇති කරනවා. ඊට අමතරව හමේ වර්ණයේ වෙනස්කම් ඇති කරනවා. ඒ හමේ වර්ණයේ වෙනස හුඟක් වෙලාට කළු පැහැ ගැන්වෙන ලකුණුත් එක්ක ඒ ඉදුම් ස්වරූපයත් මේකෙ පෙන්ඳුම් කරද්දී ඒ තියෙන මූලික ලක්ෂණ තමයි අපි වාතකෝප ලක්ෂණ විදිහට අඳුරගන්නේ. ඊට අමතරව හමේ තද බවක් දකින්න තියෙනවා. ඇත්තෙන්ම අපි බොහොම දරුණු වසංගතයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසාම අපි හැමෝගෙම ජීවිත කන පිට හැරිලා කරගෙන ගිය රාජකාරී කටයුතු, අධ්‍යාපන කටයුතු, මේ හැම දෙයක්ම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නිවෙස් වලටම වෙලා කරන්නට සිද්ධ වෙලා. ඒ නිසාම කොරෝනා රෝගයට අමතරව අපි නොහිතන නොපතන ලෙඩ රෝගවලටත් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මහලු වේ අයට විතරක් නෙමෙයි, බාල තරුණ අයටත් මේ වාත රෝගය නිසාම ඇති වෙලා. විශේෂයෙන්ම ගෙලටත් දෑතටත් වාතය කොහොමද වෛද්‍යතුමනි නරකට හිටින්නේ? මොනවද පෙන්න ලක්ෂණ? ඔව් මහේෂා, ඔබ කිව්වා වගේ මේ වසංගතත්වයේ පූර්ව අවධියත් රෝගයේ පැවති අවධියත් පශ්චාත් අවධියත් විදිහට අවස්ථා කීපයකට වර්ගීකරණය වුණත් දැන් මේ එළඹෙලා තියෙන යුග තුනේම මේ අවධි තුන තුළම අර කිව්වා වගේ තාක්ෂණ පාවිච්චි කරලා අපේ ඉන්න සමාජයේ ඉන්න දරුවන්, ගුරුවරුන් සහ විවිධ වෘත්තිකයින් පැය ගණනාවක් අධික ලෙස ඒ වෘත්තීන් සමග නිරත වෙන්න තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන්න හුරුවක් වුණා. ඒක විශේෂ අවස්ථාවක් මම හිතන්නේ මේ කොවිඩ් තත්ත්වත් එක්ක අපේ සමාජයට එකතු වෙච්ච අලුත් අත්දැකීමක්. සමහර ප්‍රෝග්‍රෑම් එක, සමහර සොෆ්ට්වෙයාර් එක විවිධ සාකච්ඡා පැය 24 පුරාම විහිදිල යන විදිහේ ක්‍රමවේදයක් අපේ ඉන්න හැමෝටම අලුත් අත්දැකීමක් විදිහට එකතු කරා. ඒ අත්දැකීම භුක්ති විඳින හැමෝම, ඒ අත්දැකීම ලබා ගන්න අත්දැකීමට දායක වෙන වෘත්තිකයන් සියල්ලෝම ඒ එක්කම අලුත් විවිධ රෝග ගණනාවක් එක්ක සම්බන්ධ වෙමින් පවතිනවා. සමහර වෙලාවට ඒක ඔබ හිතන්නේ නැති වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අර ඔබතුමිය කිව්වා වගේ ගෙලත් දෑතත් එක්ක මෙහෙවන විශේෂයෙන් දුරකථනය බෙල්ල පහතර නමාගෙන දෑතින් ටයිප් කරන ඒවා, ඒ වගේ නැත්නම් මුද්‍රණ කටයුතු වලට අත වෙහෙසවන ඒවා, ඒ කටයුතුත් එක්ක ඒ බොහොමයක් රෝග ගෙලත්
දෑතත් ආක්‍රමණය කරලා තියෙනවා. ඈත කාලේ අර කිව්ව විදිහට වාත රෝග සීමා වුණේ වයස්ගත පුද්ගලයන්ට බව ඇත්ත. නමුත් අර දැන් තියෙන මේ වර්තමාන මෙවලම් එක්ක තරුණ පරපුරක් කුඩා දරුවනුත් මේ මෙවලම් හරහා අලුත් රෝග සමූහයකට යොමු වෙමින් පවතිනවා. විශේෂයෙන් ගෙල ආශ්‍රිතව නැත්නම් ගෙල නැත්නම් මන්නේ නැත්නම් ගෙලේ පිටුපස කොටස දැඩි ලෙස ක්‍රියාකාරී වීම නිසා ඝනවීමෙන් නැත්නම් ඒ බෙල්ලේ තියෙන පේශි තදවීමෙන් පේශි ඝනවීමෙන් ඇතිකරන රෝ වාත රෝග තත්ත්ව අඳුන ගන්න පුළුවන්. ඊට අමතරව අත දිගේ පහලට යන නොයවසුම් සහගත දැඩි වේදනාවන් පහළ වෙන්න පුළුවන්. මේ සියල්ල අර තාක්ෂණික මෙවලම් එක්ක ඇති වුණා කිව්වොත් නිවැරදි. අර කිව්ව වාත රෝග 80 තුල මේ රෝග ලක්ෂණ අපූර්වට එදා වෙද පොත්පත්වල තිබුණා. ඒ වෙද පොත්පත්වල අපි හඳුනගත්ත ඒ රෝග ලක්ෂණ විශේෂයෙන් ගෙල ආශ්‍රිත ඒ ගෙල ආශ්‍රිත තියෙන අස්ති හා ඒ කාටිලේජ එහෙම හා වීමෙන් සහ ඉදිමීමෙන් නැත්නම් බෙල්ල පහතර නමා සිටීමෙන් නැත්නම් තිරයන් දෙස ඒකාකාරී ස්වරූපයෙන් බලා සිටීමෙන් ඇතිවන පීඩාකාරී ස්වરૂපය ගොඩාක් රෝග සමූහයකට දැන් අතවන්නලා තියෙනවා. ස්නායු තෙරපුමක් තුලින් හටගන්නා මූලික වශයෙන් වේදනාව ප්‍රධාන කොටගත් අත දිගට එන හිරියක් මූලික වශයෙන් මේ කාලේ තරුණ මහලු වැඩිහිටි කුඩා හැමෝටම ඇතිවෙමින් පවතිනවා. ඒකෙදි විශේෂයෙන් අපි අඳුරගත්ත දේ තමයි අර කිව්ව වගේ බෙල්ල පහතට හෙලා ක්‍රියාකාරී උපකරණ එක්ක සම්බන්ධ වී වැඩි පැය ගාණක් ගත කිරීම තුළින් ඒ ගෙලේ ඇතිවෙන මාංශපේශි සහ මාංශපේශි හිරවීම තුළින් ඒ ඇතිකරන ඒවා අතරින් විහිදෙන ස්නායු තෙරපුමක් ප්‍රධාන වශයෙන් හඳුනගන්නවා. ඒ තෙරපෙන ස්නායු තුළින් ගමන් කරන ඒ සංඥාවල අවහිරතාවයන් එක්ක දැඩි වේදනාකාරී ස්වરૂපයත් අරමං මුලින් කිව්ව හිරියත් ඉපදීම සාමාන්‍ය ලක්ෂණ. වෛද්‍යතුමනි, ඔබතුමා සඳහන් කළා මේ ස්නායු තෙරපුම් ගැන. ඒත් අපි බොහෝ විට දකිනවා මේ ස්නායු තෙරපුම් තියෙන රෝගීන්ට ශල්‍ය කර්ම කිරීම සඳහා උපදෙස් ලැබෙනවා. ඒත් ඔවුන් ඒ සඳහා යොමු නොවී පාරම්පරික වෙදකම සඳහා යොමු වෙනවනම් ඇත්තම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්ද? විශේෂයෙන් පාරම්පරික වෙදකම තුල හඳුනගන්න විවිධ කසාය තැඹුම් වර්ග ඊට අමතරව විශේෂයෙන් බෙල් ආශ්‍රිත යොදන පත්තු වර්ග තෙල් ගාලා විවිධ ඒහට අදාළ වෙච්ච විශේෂ තැවිලි වර්ග තියෙනවා. ඒ තැවිලි වර්ග ආශ්‍රිතව විශේෂයෙන් අදාළ තෙරපෙන සහ අදාළ පීඩණයට පත්වෙච්ච පේශියේ ඝනත්වය ලිහිල් කරන්න පුළුවන් වෙන විදිහේ තැවිල්ලක් සහ ඒ තෙරපුම ලිහිල් කරන්න පුළුවන් විදිහේ තෙරපුම ඉවත් කරගන්න පුළුවන් වෙන විදිහේ තැවිල්ලක් අපි අතර තියෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන් බෙල් ආශ්‍රිතව නැත්නම් ගෙල ආශ්‍රිතව ඇතිවන අර ස්තම්භ තදගතිය ගෙල ආශ්‍රිතව ඒ පේශී ඇතිවන තදගතිය ලිහිල් කිරීමට පාවිච්චි කරන විශේෂ පත්තුවක් සහ ඊට අමතරව අඳුරගනු ලබන
තැවිල්ල අතරේ කැටලුණු කුඩු කළා පොට්ටනි දෙකක් බැඳගෙන රත්වන වැලි කබලක් උඩ තියලා තෙල් ටිකක් ගාලා ඉහළ අතට පේශියේ සහ උරහිසේ උරබාහුවේ ඉහළ අතට තැවිල්ලක් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යතුමනි ඔබතුමා සඳහන් කළ තැවිල්ල මේ රෝගයේ තියෙන ආදරණීය හිතවතුන්ට ගෙදරට වෙලා කරගන්න පුළුවන් තැවිල්ලක්ද? ඔව් මහේෂා, තැවිලි ගැන කතා කරනකොට විවිධාකාරයේ තැවිලි තියෙනවා. මම මේ කිව්ව විදිහේ තැවිල්ල බොහොම සරල තැවිල්ලක්. ඒ තැවිල්ල හරහා අර කියන විදිහේ ගෙල ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවෙච්ච බෙල්ලේ ඇමෙට්ටිය කියලා අපි කතා කරන සාමාන්‍ය සරල ව්‍යවහාරයේ පවතින බෙල්ලේ ඇමෙට්ටිය කතා කියලා කතා කරන ස්වરૂපය ටිකක් ස්ථාවර වුණාම ඒ තත්ත්වයේ මගහරව ගන්න අර මම කිව්ව වගේ තැවිල්ලක් උචිතයි. ඊට අමතරව අපිට අඳුර ගන්න පුළුවන් තව විවිධ තැවිලි වර්ග තියෙනවා. ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් වෛද්‍යවරයෙක් හමු වෙන තෙක් තෙල් ටිකක් ගාලා සරලව කැටලුම් ටිකක් කුඩු කල්ලි වෙලා වෙලි කබලක් උඩ තියලා රත් කළා තෙල් ටිකක් උඩු අතර ගාලා ඉවර වෙලා ඒ තවීමක් කළා පේශියේ තදගතිය ලිහිල් කරන ගමන් අභ්‍යන්තර වශයෙන් නිකකොල ටිකක් අරගෙන දකුණු අතෙන් නික්කොල අත්මිටි තුනක් කරන් වතුර කෝප්ප තුනක් දාලා කෝප්පෙට හිඳගෙන දෙවේලේට බොන්න පුළුවන් නම් මම හිතන්නේ ගෙදෙද්දි අර වෛද්‍යවරයෙක් හමු වෙන තෙක් තත්ත්වය මගහරව ගන්න සාමාන්‍ය විසඳුමක් වෙනවා. මුළු තැන්ගේ රාජකාරී වලින් වැඩිම කොටසක් සිද්ධ වෙන්නේ අපේ කාන්තාවන් අතින්. ඒ කියන්නේ මේ අපි වගේ අය අතින්. ඉතින් මේ රාජකාරී කරගෙන යනකොට බොහෝ වෙලාවට ඕන් කියනවා මගේ උරහිස්සන්දිය ගල් වෙලා වගේ අත උස්ස ගන්නවත් බැ. කාන්තා පාර්ශ්වයේ විතරක් නෙමෙයි මේක පුරුෂ පාර්ශ්වයටත් අදාළ වෙනවා. වෛද්‍යතුමනි මොකක්ද මේ රෝග තත්ත්වය? මොනවද ඇති වෙන්න පුළුවන් ලක්ෂණ? කොහොමද ප්‍රතිකාරය සිද්ධ වෙන්නේ? ඔය කියන රෝග තත්ත්වය උරහිස්සන්දිය ආක්‍රමණය කරන ඔය රෝග තත්ත්වය අහුබාහු කියලා ආයුර්වේද මතානුකූලව හඳුන්වනවා. අර මම මුලින් කිව්ව රෝග තත්ත්වය මඤ්ඤාස්තම්භ කියලත් මේ දැන් ඔබතුමිය අඳුන්වා දුන්නු රෝග තත්ත්වය අවබාහුක කියලා කතා කරනවා. වාත රෝග 80ෙන් තවත් වාත රෝගයක් වෙන මේ අවබාහුක රෝග තත්ත්වයේ තුල උරහිස්සන්ධියේ හිරවීමක් එක. අත ඔස්සව ගන්න බැරි, අත උස්ස ගන්න බැරි, කොණ්ඩේ පීර ගන්න බැරි, තමන්ට තනියම ඇඳුමක් ඇඳ ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. හුඟක් වෙලාවට මේක වෘත්තිකයන් එක්ක බැඳිච්ච රෝගයක්. විශේෂයෙන් මේ තත්ත්වයේ තුල රබර් ගස්වල කිරි කපන්නන් අර කිරි කැපීමේ ගහේ ඉහළ කොටස් පාවිච්චි කිරීම නිසා අත වැඩි ලෙස ඉහළට වෙහිමත් පෙදරේරුවන් කපරාදු කිරීමේදී හුඟක් වෙලාවට අත වෙහෙසීම නිසාත් ගෘහණියන් නිතර ඒ අදාළ අතෙන් නිතර ක්‍රියාකාරී ස්වරූපයෙන් යෙදවීම නිසාත් උරහිස්සන්ධියේ තියෙන ඒ පේශියක් ඝනවීමෙන් තදවීමෙන් මේ රෝග තත්ත්වය නිර්මාණය වෙනවා. මේ තත්ත්වය තුළ දැඩි වේදනාකාරී ස්වරූපයක් සහ ඉදිමුම් ස්වරූපයකුත් ලක්වෙන් අඳුරගන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් යටතේ මූලික වශයෙන් ප්‍රතිකාර සොයද්දී තෙල් ටිකක් ගාලා ඒ පේශියේ තද බව හිල් කරගන්න පොල් මලක් හීනියට කපලි වෙලා අබත් එක්ක කොටලි වෙලා වණ්ඩුවේ තියලා තම්බලා තවන තැවිල්ලක් අපි පාරම්පරිකව අපේ පරම්පරාවල් සතුව තියෙනවා. තෙල් ගාලා තවන තැවිල්ලට අමතරව එහි තියෙන ඒ පේශියේ තියෙන ඝන බව, පේශියේ තියෙන තද බව, අත ඉසවා ගැනීමට නොහැකි ආකාරයට ඇති කරන තද බව ලිහිල් කිරීමට අපි පාරම්පරිකව අපේ පරම්පරාවලට උරුම වෙච්ච පත්තුවක් එතන මේ උරහිස්සන්ධියේ ගාලා බැඳීම කරනවා. මට මතකයි මම පුංචි කාලේදී අපේ අත්තම්ම අත්තකුරු හැඩවෙන්න කියලා පොල් මිරි කන්න දුන්නා. පුංචි කාලේ ආසාවෙන් කරාට වැඩිහිටිය බවට පත් වුණාම ඒක කරදරයක්. හැබැයි තවත් කරදරයක් වෙනවා. ඇඟිලිවල හිරිය වේදනාව ඇති වෙන්න පටන් ගත්තාම. වෛද්‍යතුමනි මේ විදිහට මැසිවිලි නගන්නේ බොහෝ විට කාන්තාවන්. මොකක්ද මේ රෝග තත්ත්වය? කොහොමද ප්‍රතිකාරය සිද්ධ වෙන්නේ? මැණික් කටු උමග ආවරණය කරන ආවරණමය පේශිය ඝනවීමෙන් ඇති කරන රෝග තත්ත්වයක් තමයි ඔබ කියන ওই හිරියට මුල් වෙන්නේ. ওই හිරිය මෑත කාලීන කාන්තාවන් නිතර කතා කරන මාතෘකාවක් වෙලා තියෙනවා. විශේෂයෙන් ශල්‍ය කර්මයෙන් උත්තර හොයන මිනිස්සුන්ට අපිට අපේ පාරම්පරික ඖෂධ හරහා ආලේපනයක් නැත්නම් පත්තුවක් ගාලා ඒ පේශියේ ඝන බව ලිහිල් කරලා ඒ පීඩාකාරී ස්වරූපයෙන් මුදව ගන්න හැකියාව තියෙනවා. පරණ බෙහෙත් තුඬුවටම වාත කරල් ඉල්ලගෙන යන අපේ වැඩිහිටියන්ට ඔබතුමාට ලබා දෙන්නට තියෙන පණිවිඩය මොකක්ද? ඒ වගේම පොදුවේ වාත අමාරු නිසා අමාරුවේ වැටෙන අයට ඔබ ලබා දෙන උපදෙස් මොනවද? සාමාන්‍යයෙන් වාත රෝගවල වේදනාව ප්‍රධාන ලක්ෂණයක් විතරයි. ඒ වේදනාව සමනය කරන්න අර කිව්ව විදිහට
උත්තර හොයාගෙන ඖෂධ හල් හරහා යනවට වඩා රෝගේ හඳුනාගෙන නිසි පිළිතුරක් වෛද්‍යවරයෙක් හමුවේ ගන්න පුළුවන් නම් තමයි මං හිතන්නේ ඒක සුබවාදීම උත්තරේ වෙන්නේ. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ගන්න ආහාර වේල තුල වාතකෝපකාරී ආහාර මගහරින්න උත්සාහ කරන්න ඕනේ. දිය නෑම අවම කළා ජීවත් වීම තමයි මම හිතන්නේ අර වාත වේදනාකාරී ස්වරූපයන් මගහරව ගන්න හොඳම උත්තරේ වෙන්නේ. විශේෂයෙන්ම ජීවිතයේ සැඳෑ සමයේ සතුට සැනසුම නැති කරන වාත රෝග ගැන හරවත් වූ කතාබහකට අද දිනේදී අපත් සමග සම්බන්ධ වුණු පාරම්පරික වෛද්‍ය රුවන් සාගර දහනායක වෛද්‍යතුමාට බොහෝම පිං. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඔබත් කාලයක් තිස්සේ නිවැරදි විසඳුමක් නැතුව පීඩා විඳින්මින් ඉන්න වාත රෝගයට ප්‍රතිකාර ලබා ගන්න මෙතුමව මුණ ගැහෙන්න බිය ගමට එන්න පාරම්පරික ප්‍රතිකාරෙන් සුවය ලබා ගන්න. අද දිනේදී අපි වෙද ගෙදරින් කතා බහ කළේ වාත රෝග ගැන. වාතයට විශ්වකර්මා විදිහට නමක් පට බැඳෙන්නේ මේ විශ්වය නිර්මාණයට ඉරහඳ තාරකාවල පැවැත්මට වාතය අත්‍යවශ්‍ය වන නිසාමයි. මේ විදිහට කතා කරගෙන යද්දී මට මතක් වෙනවා පණ්ඩිත් WD අමරදේවයන්ගේ ගීයක පද කිහිපයක්. ඉරහඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ. මහ මඩ වගුරේ වනවිල් මතුවේ පියුම් පිපි නැටවේ. අපි කාගේ ජීවිතවල සැප දුක සමබරයි. මතක තියාගන්න මඩ ගොහරුවල තමයි පියුම් පිපෙන්නේ. ජීවිතයේ දෙස මධ්‍යස්ථව බලන්නට පුරුදු වෙන්න. සමුගන්නම් වෙද ගෙදරින් ඔබට සුවබර දෙවියක් ප්‍රාර්ථනා කරමින් ආයිබෝවන්.